අපි තමටම අයබුවන් සුබම සුබ දවසක් අද දවසේ පුතේ අපේ ගණිතය පන්ති කාලසටහනේ පොඩි වෙනසකුත් එක්ක ජූලි මාසය ආරම්භ වෙනවා පොඩි වෙනසක් කියන එක අදහස් කරන්නේ මේ ගණන් කියන වෙනුවට මේ වෙන විෂයක් උගන්වනවා කියන එක අදහස නෙමෙයි අපි මේ කරගෙන ගිය පාඩම් මාලාව නැවත මුල සිට මතක් කරලා දෙන පොඩි වැඩසටහනක් මම ජූලි මාසයට හය වසරේ ඉඳලා 11 වසර දක්වා සියලුම පන්ති වලට ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද දවසේ ඔයාලට ආරම්භ කරනවා පුතේ ජූලි මාසය පුරාවට පුරරීක්ෂණ පන්ති මාලාව. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ පුතේ අපි ඔයාලට දන්නවා මේ දක්වා මම දැන් පාඩම් දෙකක් හැර දෙවෙනි වාරයට අදාළ සියලු පාඩම් මේ වෙනකොට අවසන් කරලා ඉදිරියට සාර්ථක. එතකොට පළමු වාරයේ සිට මේ දක්වා අපි අවසන් කරපු සියලු පාඩම් ටික නැවත මතක් කරලා දෙන එක. ඒ පාඩම් වලින් නැවත ගැටලු සාකච්ඡා කරලා දෙන එක මේ මාසයේ පුරාවට සිද්ධ වෙනවා. ඉතින් ඒකට මෙන්න මේ පොතක් හැම දරුවෙකුටම ලබා දීලා තියෙනවා මේ වෙනකොට රිවිෂන් පේපර් බුක් කියලා. පොතක් මේ වෙනකොට හැම දරුවෙකුටම ලබා දීලා තියෙනවා හැම දරුවෙකුටම ලබා ගන්න කියලා තියෙනවා අපේ ආයතන මට්ටමේ. මම හිතනවා මේ වෙනකොට මේ පොත තම දරුවෙක්ගේම ළඟ නැති කියලා මේ පිටපලාත්වල දරුවන්ට පොත මම තැපල් කරා. තාම මම හිතන්නේ මේ තැපල් පරක් එක සම්සි ප්‍රමාදයක් තියෙන්න ඇති. ඉතින් ඒකලට මම මේකට අදාළ ෆොටෝ එක මේ වෙනකොට අර සාකච්ඡා කරන ගැටු ටික ලබා දීලා තියෙනවා. තව පිටපලාත්වල දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මේ පොත තැපල් මාර්ගයෙන් ගෙදරට ගේන්න. අනෙක් සෑම දරුවෝ මේ පොත ලබා ගන්න. ඉතින් මේ පොතත් එක්ක තමයි පුතේ අපි මේ මාසේ පුරාවට වැඩකටයුතු සිද්ධ කරගෙන යන්නේ. හරි. ඊට පස්සේ පුතේ ඔයාලට හැම කෙනෙකුටම දැක ගන්න බලා ගන්න පුළුවන් වෙන විදිහට සියලුම දින වකවානු වෙන් කරලා මේක ඇතුළේ තියෙන සියලුම වැඩ කටයුතු cover වෙන්න සහ අපි අවසන් කරපු සියලුම පාඩම් කටයුතු ටික cover වෙන විදිහට කාලසටහනක් හදලා නිශ්චිත කාලසටහනක් මේ වෙනකොට හැම දරුවෙක්ගේම අතට පත් වෙලා ඉන්නවා. කියන WhatsApp group එකකට මම දාලා තියෙනවා මේ දවසේ මේ පාඩම මේ දවසේ මේ පාඩම කියලා අදීන්ට ලස්සනට පිළිවෙලට පෙළගස්සලා පොදේ පාඩම් මාලාව ජූලි මාසය කව වෙන්න මම හිතන්නේ ඔයාලා කරන් බලන්න වැඩිපුර දින කරන දවස් වලට වඩා අමතරවත් දින දාලා මම හිතන්නේ දින සැලකිලි ප්‍රමාණයක් මේ මාසේ ආවරණය වෙනවා ගණිතයේ පන්ති. පළසතහනක් දාලා තියෙනවා ඔයාලා හොඳින් ඒක බලන්න. ඒ දින යන්නට අනුකූල වෙච්ච වැඩ කොටසක් මම ඒක වෙන් කරලා. ඉතින් ඒ කාලසටහන අනුකූලව මේ කරගෙන යන දිනේට අමතරව අපේ ප්‍රධාන දිනයේ සෙනසුරාද මේ දිනේට අමතරව තවත් දිනයක් ගණන් පන්තිය දාලා තියෙනවා. ඒක සිකුරාද දවසේ. සිකුරාද දවසේ ගණදිය පන්තිය පුතේ සවස 4:30ට පැවැත්වෙනවා. මේ මාසයේ ජූලි මාසයේ පුරාවට කරගෙන යන දවසට අමතරව දවසක් විදිහට. ඉතින් සෑම දිනයකම ඔයාලා ගණදිය පන්තිය සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න යුතුයි. මේ අදින් ආරම්භ කරන පුරවේක්ෂණ වැඩසටහන තුල මොනවාම් හෝ හේතුවක් මත සාධාරණ හේතුවක් මත ගණිතය පන්තියට සහභාගී වීමට හැකියාවක් නැති දරුවන් සඳහා මම මේ යන සෑම දිනයකම පුතේ පන්තිය රෙකෝඩින් එකක් යනවා. ඒ රෙකෝඩින් එක YouTube එකට දානවා. ඔයාලා ඒක බලලා අනිවාර්යෙන්ම ඒ ටික සටහන් කරගන්න යුතුයි. ඔයාලට හරියට මොලයක් තියෙන තේරුම් ගත ගැනීම හැකියාවක් තියෙන පුද්ගලයෙකු නම් මේ දාලා තියෙන වැඩ ටික දැක්කහම තේරෙනවා මේක අතිශය ප්‍රයෝජනයක් තියෙන වැඩසටහනක්. ඉතින් මම හිතනවා පුතේ ඔයාලට මේ පාඩම් මාලාව අවසන් වෙනකොට ජූලි මාසයේ අවසන් වෙනකොට පළමු වාරයේ ඉඳලා කරපු පාඩම් ටික නැවත මතක් කරගෙන හොඳ මට්ටමකට තමන්ගේ දැනුම අරගෙන යන්න මේකේ ලොකු chance එකක් තියෙවි කියලා. බලන්නකා. ඊට පස්සේ අපිට දෙවෙනි වාරේ පාඩම් වලින් තව වැදගත් පාඩම් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. පුතේ ඔයාලා දන්නවා ප්‍රස්තාර පාඩම අපි තාම කරේ නැහැ. ප්‍රස්තාර පාඩම අපි තාම පුතේ අවසන් කරේ නැහැ. ඒක මම අමතක කරලා නැහැ. ඒවා නොසලකා හැරලා නැහැ පුතේ ප්‍රස්තාර පාඩම කරේ නැහැ කියලා මම දන්නවා. ඒ ප්‍රස්තාර පාඩම වෙනුවෙන් ඔයාලා දකින්නේ ඇති කාලසටහනේ දින දෙකක් වෙන් කරමු. අපි අවසන් නොකරපු තාම කරලා ඉවර නැති ප්‍රස්තාර පාඩම වෙනුවෙන් ඔයාලගේ කාලසටහනේ දින දෙකක් මේ වෙනකොට වෙන් කරලා අමාරු. ඒ දින දෙක ඇතුළත ඔයාලට ප්‍රස්තාර පාඩමට නියමිත කාල සියලුම තියරි කොටස් ටික පුතේ මම ඔයාලට අවසන් කරලා දෙනවා. හරි ඒකෙන් හින්දා කිසිදු අඩුවක් කිසිදු හිඩසක් කියන්නේ නැහැ මේ යන වැඩසටහන තුල ඔයාලගේ පාඩම් මාත්. ඉතින් හිටිය මට්ටමින් උඩට එනවා විනා හිටිය මට්ටමින් යටට යන්න මේ වැඩසටහන මේ වලයි.
ඒකෙදා ලොකු වැඩසටහනක් මොකද එහෙම කියන්නේ මේක ඔයාලට විතරක් කරන වැඩක් නෙමෙයි පුතේ 10 වසරේ අයලා කලට සතියට මං හිතන්නේ දවස් 20ක් විතර මේ මාසෙට දවස් 18ක් හෝ 20ක් මේ විදිහටම ගණන් පන්ති කරනවා මාසෙට දවස් 18ක් හෝ 20ක් මට හරියට මතක නෑ 10කට වැඩි 11 වසරේ අයටත් මේ විදිහටම සතිය දවස් 7ේම ඒ කියන්නේ ජූලි මාසේ දවස් 31ම ගණන් ගන්න එක දවසක්වත් නිකන් නෑ ජූලි පළවෙනිදා පටන් ගත්තා එක දිගට හැමදාම ඒක අලුත් දෙයක් නෙමෙයි සතිය දවස් 7ේම මම කොහොමවත් ගණන් පන්ති කරා නමුත් මේ කාලසටහන අනුව ජූලි 31 වෙනකන් දිනපතා ගණන් පන්ති කරා 6 වසරටත් එහෙමයි කාලසටහන දාලා තියෙනවා 7 වසරටත් 8 වසරටත් හැම පන්තියකටම මේ විදිහට රිවිෂන් මාසයක් කරනවා ඉතින් ඔයාලගේ නංගිලා මල්ලිලා දන්න අය ඉන්නවා නම් පරිවිඩේ දෙන්න ඒ රිවිෂන් එකත් එක්ක දෙන්න කියලා මම හිතන්නේ ලැබෙන ලොකු අවස්ථාවක් පළවෙනි වාරේ ඉඳලා කරපු පාඩම් ටික නැවත මතක් කරගන්න. මොකද අපි බලාපොරොත්තුෙන් ඉන්නවා අගෝස්තු මාසෙත් සැප්තැම්බර් මාසයේ වෙනකොට back to the school ඈ නැවත පාසල් වෙත ගමන් කරන්න නැවත පන්ති කාමරය වෙත එන්න. ඒත් එහෙම එනකොට අපි ඒ කලින් කරපු පාඩම් මතක් කරගෙන පන්තියට යන එක අපිට හොඳයි. අපිට ලොකු හයියක්. ඉතින් මේ මට්ටමට ඔයාලා වරගෙන යන්න තමයි පුතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒකින්ද මං හිතනවා මේකේ වටිනාකම දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඒක තේරුම් අරගෙන හොඳට වැඩ ටික කරගෙන යමු පුතේ. මින් ඉදිරියට රිවිෂන් එකක් තනි කරමු. යන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාව. කියන්නේ සියලුම සියලුම පාඩම් වලින් නැවත මතක් කර දීමක් මෙයාට. හරි. ඉතින් මට කළ යුතු මට කළ හැකි උපරිමය ඔයාලා වෙනුවෙන් සිදු කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ දාලා තියෙන කාලසටහන නිශ්චිත වෙලාවට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න තව පුංචිම පුංචි උදව්වක් ඉල්ලනවා. පුළුවන් නම් ඔයාලගේ ඉස්කෝලේ පන්තියේ දහම් පාසලේ දිවල්ගාව යාළුවෝ ඉන්නවා නම් 6 ඉඳලා 11 වසර දක්වා ජූලි මාසයේ පුරාවට ක්‍රියාත්මක කරන මෙන්න මේ රිවිෂන් පාඨමාලාව. රිවිෂන් වැඩසටහන මාසයක් පුරා පවත්වන වැඩසටහන එකතු කරන්න සහයෝගය දෙන්න WhatsApp නම්බරයට මැසේජ් එක දාන්න පන්තිය නමත් එක්ක මම ගෲප් එකට ඇඩ් කරලා දාලා විස්තර තියෙන්නේ කරා පොතේ මට මතක් කරන්න තියෙන ඉතින් මේ පොත හැම දරුවෙක් ගාවම ළඟ තියෙන්න ඕනේ. දැන් මේකට අදාළ ගැටළු ටිකක් දැන් සාකච්ඡා කරනවා අද ඉඳන් මාසයටම ලස්සන්ට මේක සැලසුම් සහගතව මේ පොත සකස් කරනවා. මේක තමයි පුතේ මුලින්ම පුනරීක්ෂණ පන්ති පිළිබඳව රිවිෂන් එක මේ මාසේ කරන්නේ මොකද්ද කියන එක මට ඔයාලට කරන්න තියෙන දැනුවත් තියෙනවා. රයිට්. දැන් මේ කාලසටහනට අනුව අද දවසට වෙන් වෙලා තියෙන පාඩම ඔයාලා මේකට දාන්න. මොකද බලන්න සංඛ්‍යා රටාව අද දවසේ පුතේ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන සංඛ්‍යා රටාව ඒත් එකම සංඛ්‍යා රටා පාඩමත් එක්ක මේ පාඩම නෙමෙයි රිවිෂන් පොතේ කරගෙන යනකොට අපිට යම් යම් ගැටලු තව අහුවෙනවා ඒ කියන්නේ උදාහරණයක් විතර අද දවසේ මම සංඛ්‍යා රටා පාඩමට මුල් තැන දෙමින් ඒත් එක්කම තියෙනවා පුතේ දර්ශක පාඩම මම ඒකට වෙනම වෙලාවක් දාලා නැහැ ඕකේ මොකද මේකත් එක්කම එකක් සාකච්ඡා කරනවා ඒත් එක්කම ද්විමේ සංඛ්‍යා මේ එක මතක් කරලා දින සාකච්ඡා කිරීම සිද්ධ කරනවා වෙන වෙලාවක් ඒකට දාලා නැහැ මේ යන අතරතුරේදී මේක සාකච්ඡා කරනවා අපි ලස්සනට පිළිවෙලට පෙළ ගස්සලා තියෙන වැඩ සාමත් එක්ක ලස්සනට අපි වැඩ පටන් ගමු සංඛ්‍යා රටා පාඩම මතකයි නේද අපි පළවෙනි වාරේ අවසන් කරපු පාඩම සංඛ්‍යා රටා කොහොම කෙටියෙන් පොඩි හැඳින්වීමක් කෙටියෙන් පොඩි මතක් කිරීමක් සිද්ධ කරන්න මේ පාඩම පිළිබඳව ඔයාලට මතක ඇති අපිට විභාගෙට අපිට පේපර් එකට මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාවක් දෙනවා රටාවක් දෙනවා අපිට මේ සංඛ්‍යා රටාවක් දීලා මොකක්ද කරන්න කියන්නේ අපිට කියනවා මේකේ පොදු පදේ හොයන්න කියලා සාධාරණ පදේ හොයන්න කියලා ඕකනේ ගානතුරු සිද්ධ කරන්නේ සංඛ්‍යා රටාවක් දෙනවා මුගි සාධාරණ පදේ හොයන්න කියනවා ඊට පස්සේ සාධාරණ පදේ හොයාගත්තට පස්සේ අපිට කියන මේකේ 10 වෙනි පදේ හොයන්න කියලා ඊට පස්සේ අපිට කියනවා මේ සංඛ්‍යා රටාව ඇතුලේ පද එයක් දීලා මෙයා කීවෙනි පදේද කියලා හොයන්න කියලා. ඔන්න ඔය විදිහට එකීමේ කියන කී ප්‍රශ්න ටික තමයි මේක ඇතුලෙන් අහන්නේ. සංඛ්‍යා රටා පාඩමේ යන ක්‍රියාවලිය ඔන්න ඕකයි. සංඛ්‍යා රටාවක් දෙනවා කියන්නේ රටාවක් තියෙන සංඛ්‍යා පෙළක් දෙනවා. ඒ සංඛ්‍යා පෙළ ඇතුලෙන් අපිට කියනවා මේක සාධාරණ පදේ හොයන්න. මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් ඕකේ ගැටලුවට යන්න කලින්. පුතේ මේ විදිහට සංඛ්‍යා රටාවක් දුන්නාම මේ සංඛ්‍යා රටාවේ තියෙන රටාව හඳුනා ගන්න එක තමයි පොදු පදේ හොයන්නේ. මේ සංඛ්‍යා රටාව මේ රටාව මේ සංඛ්‍යා පෙළ ඇතුලේ තියෙන රටාව හඳුනගන්න එකට තමයි අපි කියන්නේ සාධාරණ පදේ. හරි?
ඒක හොයන්න කලින් අපි දෙයක් හොයා ගන්න ඕනේ මේ සංඛ්‍යා. පොදු අන්තරේ කියන එකක් අපිට මතකද? සංඛ්‍යා රටාවක පොදු අන්තරේ කියන එකක් කොහොමද? පුතේ මොකටද සංඛ්‍යා රටාවක පොදු අන්තරේ කියලා කියන්නේ? පුතේ සංඛ්‍යා රටාවක පොදු අන්තරේ කියන්නේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ එක ළඟ ඒකට අපි තනි වචනයක් කියනවා අනුයාත කියලා. අනුයාත පද දෙකක් අතර පරතරයට අපි කියනවා පොදු අන්තරේ කියලා. සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද දෙකක් අතර පරතරයට අපි කියනවා. එහෙම නැත්නම් අනුයාත පද දෙකක් අතර පරතරයට අපි කියනවා යාගේ පොදු අන්තරේ කියලා. අර මේ සංඛ්‍යා රටාව ගත්තොත් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරේ පුතේ එක ළඟ තියෙන කැමැති පද දෙකක් තෝරගෙන පසුපදෙන් පෙරපදේ අඩු කරන්න. පසුපදය 9යි ඒකෙන් අඩු කරනවා පෙරපදේ 5. පුතේ 9 5 අඩු කරාම උත්තරේ කියද 4යි. එන මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය කීයද? 4යි. තවත් විදිහකට කිව්වොත් මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන කීයේ ගුණාකාරවලින්ද? 4ේ ගුණාකාරවලින්. බලන්න. මේ දෙක අතර පරතරය 4යි. මේ දෙක අතර පරතරය 4යි. මේ දෙක අතර පරතරය 4යි. 4ෙන් 4ට මේ සංඛ්‍යා රටාව කීයද? ඒ කියන්නේ අපි කියන මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන්නේ 4ේ ගුණාකාරවලින්. ඔන්න ඔය පොදු අන්තරය කියන එක අතිශය වැදගත් වෙනවා අපිට මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ වෙනකොට. TN සූත්‍රය වෙනකොට මතකද? TN සූත්‍රය කියලා අපි එක හොයනවා. ඔන්න ඔය TN සූත්‍රය එහෙම නැත්නම් සාධාරණ පදේ හොයන්න මේ පොදු අන්තරය අතිශය වැදගත්. මේ කොහොමද දන්නවද? දැන් අපිට කිව්වොත් හරි පොදු අන්තරය හොයාගත්තා මේක. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ හොයන්න කියනවා අපිට සාධාරණ පදේ. එහෙම නැත්නම් N වන පදේ. එහෙම නැත්නම් TN සූත්‍රය. මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ හොයලා දෙන්න. TN සූත්‍රය හොයලා දෙන්න. අපි කොහොමද ඒක හොයාගන්නේ? මෙන්න බලන්න පුතේ. මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ අපි හොයාගන්න ආකාරය. පුතේ මේ සංඛ්‍යා රටාව. රටාවකට ගිල දින සංඛ්‍යා. අපි ලියා ගන්නවා මේ සංඛ්‍යා රටාවේ හැදිලා තියෙන විදිය. ඒක ලියා ගන්න උදව්ව ගන්න මෙන්න මූගෙන්. ඒ කියන්නේ පොදු අන්තරේ තමයි අපි උදව්ව ගන්න. කොහොමද බලන්න? අපි මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ හැදිලා තියෙන විදිය මෙහෙම ලියන. පළවෙනි පදේ කියන එක තමයි පුතේ T1 එකෙන් නිරූපණය කරන්නේ. T1 the first term. T කියන්නේ term නේ. First term පළමු පදේ. Term කියලා තව අර්ථයක් තියෙන වාරයට. ඒක නේද? හැබැයි පොඩ්ඩක් දෙවෙනස්. හරි. පළවෙනි පදේ T1 සංකේතමත් කරනවා. කොහොමද මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ හැදිලා තියෙන්නේ? උදව්ව ගන්න මෙන්න මේක. පුතේ මේක 4ෙන් 4ට ගිහිල්ලා තියෙන්නේ. අපි චෙක් කරලා බලන්න මේක 4ෙන් 4ට නම් ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යා රටාව හැදෙන්න හතරේ ගුණාකාරයේ බලපෑමක් තියෙනවාමයි. එහෙනම් මම මේකේ පළවෙනි පදේ හදනවා හතරේ ගුණාකාරවල. අපි දන්නවා හතරේ ගුණාකාරවල පළවෙනි පදේ හැදෙන්නේ හතර වරක් එක. මොකද හතරේ ගුණාකාරවල පළවෙනි පදේ හතර වරක් එක. හතර වරක් එක කියේ. හතර වරක් එක පුතේ හතරනේ. හතර වරක් එක හතර. හැබැයි මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ කියේ එකයි. හතර නෙමෙයි එකයි. එතකොට අපිට මේ පොදු අන්තරයට අනුව ගත්තොත් මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ ඉන්නේ හතර වරක් එක හතර. හැබැයි එන්න ඕනේ හතර නෙමෙයි එන්න ඕනේ කියන්නේ එකනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මදි නම් මදි කෙනාව එකතු කරනවා. වැඩි නම් වැඩි කෙනාව අඩු කරනවා. අපිට ඉන්නේ හතරයි. ඌ හතර වැඩි එන්න ඕනේ එකනේ. එහෙනම් තුනක් වැඩි නේ. දැන් මම මේ වැඩි තුන මෙතනින් අඩු කරනවා. අඩු කරාම මට ලැබෙනවා මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ කීය කියලා. එකයි කියලා. හරිද? කාණ්ඩ එකක් ඇතුළේ. ඔය විදිහට මම මේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදේ හැදෙන විදියක් කියනවා. හතරේ ගුණාකාරවල මේක හැදෙලා තියෙන හේතුව දෙවෙනි පදේ ඉන්නත් ඕනේ හතර වරක් දෙක. හතර වරක් දෙක කියන්නේ බෙ 8යි නේ. මේ හතර වරක් දෙකක් තියෙන හතර වරක් දෙක 8යි. හැබැයි මේකේ පළවෙනි දෙවෙනි පදේ 8ද? නෑ කියද? 5 නේද විතර තියෙන්නේ. එහෙනම් පුතේ එන්න ඕන ගානට වඩා මෙතන ජප්පේට ගාන 3ක් වැඩි නේ. එහෙනම් වැඩි 3 මෙතනින් අයින් කරලා 3ක් අඩු කරා. ඒතර ගානට උත්තර එනවා කියන්නේ 5යි. ඔය විදිහට මම මේ සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදයක් ලියනවා. කොහොමද තුන්වෙනි පදේ හැදෙන්නේ? හතර වරක් තුන. පොතේ හතර වරක් තුන 12යි. හැබැයි මෙතන ඇවිල්ලා තියෙන්නේ 9යි. එහෙනම් 12 9 ගන්න මොකද කරන්න ඕනේ? තුනක් අඩු වෙන්න ඕනේ. එතකොට තමයි උත්තරේ 9 වෙන්නේ. ඔන්න දැන් අපිට යන්තම් තේරීගෙන එනවා කොහොමද මේ සංඛ්‍යා රටාව ගොඩනගලා තියෙන්නේ. පළවෙනි පදේ ඉන්නේ හතර වරක් එක අඩු කිරීම තුන. දෙවෙනි පදේ හතර වරක් දෙක අඩු කිරීම තුන. තුන්වෙනි පදේ හතර වරක් තුන අඩු කිරීම තුන. එහෙනම් පුතේ දැන් යන්තම් තේරෙනවා මොකද්ද මේ සංඛ්‍යා රටාව කොහොමද හැදිලා තියෙන්නේ? කොහොමද? හැම හතරේ ගුණාකාරයකින්ම හැම හතරේ ගුණාකාරයකින්ම කීය ගාන අඩු වෙලා? තුන ගානේ අඩු වෙලා තමයි මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන්නේ. හැම හතරේ ගුණාකාරයකින්ම තුන ගානේ අඩු වෙලා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ
n වන පදේ ඒ කියන්නේ t එකම අපිට උඩ නගා ගන්න පුළුවන් n වන පදේ කොහොමද හැම හතරේ ගුණාකාරයකම ඒ කියන්නේ හතරේ ගුණාකාරවල සාධාරණ පදේ හතරයි එන්නේ එයාගෙන් අඩු වෙන්න ඕනේ පුළුවන් ඔන්න තියනවා උඩ තියෙන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කවුද හතරයි n ඍණ තුන උඩ තියෙන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කියද හතරයි n ඍණ තුන හතරයි n කියලා කියන්නේ හතරේ ගුණාකාරවල සාධාරණ පදේ එයාගේ තුනක් අඩු කරලා තමයි උඩ තියෙන සංඛ්‍යා රටාවේ ඔන්න සාධාරණ පදේ ගන්න විදිය කොහොමද උදාහරණ ගන්න ඔයාලට මේක මතක් කරලා දෙන්න මෙන්න බලන්න 3 5 7 කිප්පේලියක් මෙන්න මේ සංඛ්‍යා රටාව ගන්න 3 5 7 කිප්පේලියක් හරි ඉස්සලාම බලන්න මේක පොදු අන්තරේ කියද කියලා පොදු අන්තරය කියද පොදු අන්තරය එක ළඟ තියෙන පද දෙකක් තෝරගෙන පසුපදෙන් පෙරපදේ අඩු කරලා බලන්න 7න් 5ක් ගියාම උත්තරේ 2යි නේද පොදු අන්තරය 2යි එහෙනම් මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන 2ේ ගුණාකාරවල මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන කේ ගුණාකාරවලින්ද 2ේ ගුණාකාරවල රයිට් එහෙම හිතලා මම මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ හැදෙන විදිහ කියනවා දෙවරක් අක්කර දෙකේ ගුණාකාරවල ඉන්නේ හරි එහෙනම් පළවෙනි පදේ හැදෙන්න ඕනේ දෙවරක් එක දෙවරක් එක දෙකයි හැබැයි මෙතන තියෙන පළවෙනි පදේ 3යි මදි නේද එහෙනම් මදි කීයක්ද දෙකනේ මෙතනට එන්නේ එන්න ඕනේ 3 එකක් මදි නේද මදි එක එකතු කරන්න එතකොට ගන්න උත්තරේ 3යි කියලා අපි දෙවෙනි පදයට ওই විදිහටම හදලා බලනවා දෙකේ ගුණාකාරවල දෙවෙනි පදේ හැදෙන්නේ දෙවරක් දෙක දෙවරක් දෙක 4යි මෙතන තියෙන්නේ 5යි අපිට ඉන්නේ 4 එන්න ඕනේ 5 එන උත්තරේ එන්න ඕන උත්තරේට වඩා එකක් අඩුයි නේද එහෙනම් අඩු එක මෙතනටත් එකතු කරමු එතකොට ගන්න උත්තරේ නේද 5යි කියලා වැඩි කොට නේද එහෙනම් තුන්වෙනි පදයට ওই විදිහටම ලියලා බලනවා දෙකේ ගුණාකාරවල තුන්වෙනි පදේ දෙවරක් 3 දෙවරක් 3 6යි හැබැයි එන්න ඕනේ 7යි එහෙනම් එතනටත් එකක් එකතු කරාම උත්තරේ නේද දැන් වැඩි පැහැදිලි හැම දෙකේ ගුණාකාරයකටම එක ගාන එකතු වෙලා තමයි මේ උඩ තියෙන සංඛ්‍යා රටාව හැදෙන්නේ එහෙනම් පුතේ මම මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ tn පදයේ යා ගන්නවා නේද කොහමද හැම දෙකේ ගුණාකාරයකටම එක ගාන එකතු වෙලා නැහැ නේද දෙකේ ගුණාකාරවල සාධාරණ පදයේ වෙන්නේ ඔයාලා දන්නවා 2i a ගුණේ ගුණාකාරවල සාධාරණ පදයේ 3i a 4ේ ගුණාකාරවල සාධාරණ පදයේ 4i a 5ේ ගුණාකාරවල සාධාරණ පදයේ 5i a 10ේ ගුණාකාරවල සාධාරණ පදයේ 10i a 20ේ ගුණාකාරවල සාධාරණ පදයේ 20i a දෙකේ ගුණාකාරවල සාධාරණ පදයේ 2i a හැම දෙකේ ගුණාකාරයකටම තිය ගාන එකතු වෙලා එක ගාන එකතු වෙලා තමයි මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යා රටාව. දැන් මෙන්න මුගේ සාධාරණ පදයේ මොකද tn සූත්‍රය මෙන්න මේ බලන්න. පැහැදිලිද? රයිට්. දැන් ඔයාලගේ ලියන පොත හරි මලවන පොත හරි අරගෙන ගියා ගන්න මේ උදාහරණ දෙක. මම ඔය කරන්නේ නැවත ඒක මතක් කර දීමක් ඈ. රිවිෂන් එක කියන්නේ පාඩමේ තියෙන දේවල් අර කුණු කොට ඇවුස්සුවා වගේ උඩ ගහලා ගන්න එක යට ගිය ටික උඩ ටික උඩට අරගන්න එක ඈ. රයිට් මම කෙටිය මතක් කරලා ඊට පස්සේ මගේ මේ පොත් පිංචට යන්න. රයිට්. දැන් අපි ඔය විදිහට සංඛ්‍යා රටාවක සාධාරණ පද අපි හොයා ගන්නවා. දැන් අපිට පේපර් එකේ තමයි කිහිපයක් තියෙන හින්දා මෙතනදිත් මේක ගොඩනගා ගන්නවා. හරි? ඔය විදිහට අපි සංඛ්‍යා රටාවක් ගොඩනගා ගන්න. මේ සාධාරණ පදේ ගොඩනගා ගන්න. හොයා ගන්න. එහෙම හොයාගත්ත සාධාරණ පදේ මොකද්ද අපිට කරන්න පුළුවන්? ඒත් බල්ලොන්ට ගහන්න පුළුවන් සර්. ඒත් මිනිහක් වුණා මරන්න පුළුවන්. ඒව නෙමෙයි ඈ. අනේ TN සූත්‍රයක් කියලා එකක් හොයා ගන්නවා අපි. තමන තමන හොයා ගන්න. ඔය හොයා ගන්න එකේ පුතේ තේරුමක් තියෙන්නේ නැහැ. ඔයා ණයක් හොයාගත්තට පස්සේ. ඒතර මේක ප්‍රයෝජනවත් දෙන්නේ නැහැ. මොකද ප්‍රයෝජන? මෙන්න බලන්න ප්‍රයෝජන. දැන් හිතලා අපි සාධාරණ පදයක් හොයා ගත්තා කියලා. TN සූත්‍රය TN සමානයි 5n ධන 1 කියලා. කිසියම් සාධාරණ පදයක මේ කිසියම් සංඛ්‍යා රටාවක සාධාරණ පදේ තමයි මේ තියෙන්නේ. TN සූත්‍රය තමයි මේ තියෙන්නේ. TN සූත්‍රය කියන්නේ මොකද කියලා දන්නවද අපි අහින්? සංඛ්‍යා පෙළේ දින රටාව තමයි මේ තියෙන්නේ. එන හැම පහේ ගුණාකාරයකටම එකක් එකතු වෙනවා. මේකේ තේරුම මේකනේ 5n ඉස්සරහයි. මේකේ තේරුම හැම පහේ ගුණාකාරයකටම එක ගාන එකතු වෙලා තමයි මෙයාට අදාළ සංඛ්‍යා රටාව හැදෙන්නේ. රයිට්. ඒක මුගේ ප්‍රයෝජනේ මොකක්ද? දැන් අපිට කිව්වොත් දරිවිලා හරි. මෙයාගේ 10වෙනි පදේ හොයන්න කියලා. මේ සංඛ්‍යා රටාවේ 10වෙනි පදේ. දැන් මෙයාව හිතියේ නැහැ කියලා කියන්නකො හිතන්නකො. එහෙම නැත්නම් GTE නැත්නම් අපි මොකද කරන්නේ 10වෙනි පදේ වෙනකන් ලියන්න යන්න එපා. 6 ඊට පස්සේ 11 16 21 26 31 කොහොම ලියයි යන්න එපා. දැන් මේක හොයාගත්තාම තියෙන පහසුව තමයි එහෙම ලියන්න ඕනේ නැහැ. මෙයා දන්නවනම් කෙලින්ම මොකද්ද දන්නවද කරන්න තියෙන 10 වෙනි පදේ හොයාගන්න. n තියෙන තැනට 10යි කියලා ආදේශ කරනවා.
තෙලිම 10 වෙනි පදේ එනවාද? මට බලන්න උනා T N කියලා දැන්ට දානවා 10යි. Right? සමානයි 5 වතාවක් වතාවක් N වෙනුවට 10 ආදේශ කරනවා. එකතු කිරීමේ. දැන් ලස්සනට සුළු කරන්න බලන්න. පස්සාරක් 10 50යි 50ට එකක් එකතු කරාම උත්තරේ 50යි. ඔන්න තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය අපිට එනවා කියයි කියලාද? 51යි කියලා. දැකද වාසි? සාධාරණ පදයේ TN සූත්‍රය සොයාගෙන මේ වාසිය දැක්කම 10 වෙනකන් ලියන් ගියේ නෑනේ. සූත්‍රයට දැම්ම ගමන් අපිට ඕනම පදයක් එනවා. තව එකක් අපි ගමු. සංඛ්‍යා රටාවක් තියෙනවා කියලා හිතන්න මේ එයාගේ සාධාරණ පදය 2n ඍණ 3 මෙන්න සාධාරණ පද 2n ඍණ 3 සාධාරණ පදයක් වෙන කියන සංඛ්‍යා රටාවක් සලකන්න කියලා. එතකොට අපිට කියනවා මේ සංඛ්‍යා රටාවෙන් හරි මුගේ 12 වෙනි පදය හොයන්න. කීවෙනි පදයද? 12 වෙනි පදය. රයිට්. ඒ කියන්නේ 12 වෙනි පදය හොයන්න නම් n තියෙන තැනට දාන්න 12යි කියලා. n වෙනකොට කීයද දාන්න? 12යි කියලා ආදේශ කරා. එහෙනම් t n වෙනුවට 12 සමානයි 2 වතාවක් n තියෙන තැනට දානවා 12යි කියලා අඩු කිරීම දුන්නු. දැන් සුළු කරන්න 12 සරක් 2 24යි එයාගෙන් අඩු වෙන්න ඕනේ 3 24න් 3ක් අඩු කරාම උත්තරේ 20. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 12 වෙනි පදයේ මට එනවා ඊය කියලා 21යි කියලා. දැක්කද? එතකොට පුතේ පැහැදිලි කතන්දරේ සාධාරණ පදයේ තියෙනවා නම් අපිට ඒ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයාගන්න පුළුවන්. පැහැදිලිද? right. ලියාගන්න මේ ටික. එක්කෙනි ලියාගන්න. ඊළඟ කතන්දරේ. ඊළඟ එක තවත් රසවත්. ඒ කියන්නේ මේ TN සූත්‍රය තියෙනවනේ. පුතේ යාගේ ප්‍රයෝජන තව එකක් තියෙනවා. TN ගේ තව ප්‍රයෝජන. දැන් උදාහරණයකට පෑනගත් මම මේක දැන් ඔයතර පන්තිය කරද්දිත් කියලා දෙන්නේ නැති. මේ පෑනේ ප්‍රයෝජනෙ මොකද්ද? ප්‍රධාන ප්‍රයෝජනේ ලියන්න පුළුවන් සර්. පෑනේ ලියන්න පුළුවන්. මම ඔයාලගෙන් ඇහුවොත් පුතේ මේකේ ප්‍රයෝජන ලියන එක විතරද? නෑ මට හදිස්සියට පුතේ පිට කහ ගන්න පුළුවන් මේ. මට මේ හරිය රත දා ගන්න බෑනේ. එහෙනම් කරා රග්ගා පිට කහ ගන්න පුළුවන් නේ. අර තව පෑන් ක්ලිප් වලින් කන හාර ගත්ත හැකි. වල බැන්නාම හදිසියකට ඉක්කුට දෙන්න පුළුවන්. ඔයගේ තියනවනේ පුතේ තව තව ප්‍රයෝජන නේ. ඕනම භාණ්ඩයක එහෙමයි. පිහියෙන් කපන්න තමයි පිහිය හදන්නේ. ඉතින් පිහියේ තව අපි නියපුතු කපන්න, නියපුතු හාරන, පොළොව හාර ගන්න, අර සමහර වලට නඩ් ගලවන්න. තව අතිරේක ප්‍රයෝජනක් තියනවා නේද? ඒ වගේ මේ ඔයාගත්ත TN සූත්‍රය තියනවා නේද? මේ ඔයාගත්ත TN සූත්‍රයට එහෙම අතිරේක ප්‍රයෝජන වගේක් තියෙනවා. ඒ මොනවද දන්නවද? අපිට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ TN සූත්‍රයට අදාළ සංඛ්‍යා රටාවක් තියෙනවා හරියු හිටුමින් ඒ සංඛ්‍යා රටාවේ පදයක් තියෙනවා පුතේ 101 කියලා. මේ සංඛ්‍යා රටාවට අදාළ පදයක් තියෙනවා 101 කියලා. අපෙන් අහනවා මේකේ 101 කියලා කියන්නේ මේ සංඛ්‍යා රටාවේ කීවන පදයද කියලා. ආරම්භක පැහැදිලිද? මුගේ මෙන්න මෙයාගේ මේ සංඛ්‍යා රටාවේ පදයක් තියෙන 101 කියලා. 101 වෙනි පදේ නෙමෙයි 101 කියලා. උදාහරණයක් විදිහට මෙයා හිතනකො මානුෂයෙක් ඉන්නවා. හරිද? උට ළමයි 10 දෙනෙක් ඉන්නවා. ළමයි කී දෙනෙක්ද? 10 දෙනෙක්. හරිද? එක ළමෙක් ඉන්නවා සිරිපාල. ඒ ළමයා සිරිපාල. අහනවා සිරිපාල කියන්නේ කීවෙනි ළමයාද? සිරිපාල කියන්නේ කීවෙනි ළමයාද? කියන්නේ කීවෙනි ළමයාද? පළවෙනි ළමයාද? දෙවෙනි ළමයාද? තුන්වෙනි ළමයාද? ළමයා සිරිපාල. ඒ සිරිපාල කියන්නේ කීවෙනි ළමයාද කියලා. ඒ වගේ මේ 101 කියලා මෙයාගේ ළමෙක් ඉන්නවා. 101 කියලා ළමෙක් කියන. මේ ළමයාගේ නම 101. අපෙන් අහනවා 101 කියන්නේ කීවෙනි ළමයාද? කීවෙනි පදයේද? දැන් මේ TN සූත්‍රයට අදාළ පද තියෙනවනේ. අපි හැටි උඩාම ආරා. මේකට අදාළ ඕනතරම් පද ලියන්න පුළුවන්. ඔය ලියන පද ආදර. දැන් උදාහරණයක් විදිහට පළවෙනි පදේ 6. ඊළඟට තියෙන 11. ඊළඟට 16.
විසියක විසිහය දිස්තෙක දිස්සය හතලිසක හතලි ඕම හොම 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 ලියගෙන ගියාම 101 කියලා එක්කෙනෙක් ලියවෙනවා ඒ 101 කියන්නේ කීවෙනියට ඉන්න පදේ කියලා අපෙන් ඇහුවොත් අන්න එයාව හොයන්න හීන් සූත්‍රෙම පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ සංඛ්‍යා රටාවක තියෙන පදයක් දීලා ඒ පදය කීවෙනි පදයද කියලා හොයන්න හීන් සූත්‍රෙම පාවිච්චි කරන්න පුළුවන් ඒ කොහොමද දන්නවද මෙන්න මෙහෙමයි කතන්දරේ හීන් සූත්‍රය ලියලා මේ සූත්‍රය ලියලා හරිද මේකේ උත්තරයක් තමයි 101 කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ TN වෙනුවට උත්තරයක් තමයි 101 කියන්නේ TN වෙනුවට කිලිම ලියන 101 TN වෙනුවට කිලිම TE උත්තරේනේ 101 කියන්නේ උත්තරයක් ඒ උත්තරේ ලැබෙන්නේ කී විනියටද කියලා හොයා ගන්නවා දැන් TN වෙනුවට කිලිම ආදේශය තමයි 101 කියන්නේ සමානයි 5යෙන් +1 දැන් ඔහොම ආදේශ කරාම මෙතන හැදිනවා පුතේ සරල සමීකරණය දැන් මේකේ දන්නේ නැත්තේ කවුද එන්න විතරයි කියන්නේ පදේ දන්නේ නැහැ. එන්න දන්නේ නැහැ. එහෙනම් හරිනේ. හොයන්නත් ඕනේ පදේ නේද? කීවෙනි පදේද කියලා. මේ සරල සමීකරණ විසඳලා එන්න ඕනේ. කොහොමද විසඳන්නේ? සලම් මේ එකතු කිරීමක සමාන ලකුණෙන් එහා පැත්තට එනවා. එතකොට එනවා 101 මේ එකතු කිරීමක මෙහෙටම අඩු කිරීම එකක් වෙනවා. සමානයි 5යි. 101 න් එකක් ගියාම 100යි. සමානයි 5යි. දැන් ලේසි නේද? එන් ගියාගේ හොයන්න. 5 මෙතනින් අයින් කරන්න. මේ පැත්ත බෙදෙනවා 5 එහෙනම් එහා පැත්තත් බෙදෙනවා 5 පහට පහ කැපෙනවා ඔන්න මට උත්තරේ එනවා n සමානයි 105 බෙදුවාම කියන 20යි ඕන උත්තරය එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 101 කියලා පදයක් තියෙනවා ඒ කීවෙනි පදයේද 20 වෙනි යට ඉන්න පද තවත් විදිහට කියනවනම් මෙතන n වෙනුවට 20 දාලා සුළු කරාම තමයි අපිට උත්තරේ ලැබෙන්නේ කීයද 101 ඒ කියන්නේ 101 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 20 වෙනි පද. කීප පදේද 20 වෙනි පද. ඔය වගේ මේකෙත් ප්‍රශ්නයක් අහන්නම්ම. අපිට කියනවා මම අහනවා මේකෙන් 27 යනු ජීවන පදේද කියලා. ජීවන පදේද මේ සංඛ්‍යා රටාවේ 27 කියලා පදයක් තියෙනවා. එයා කී වෙනි පදේද? මේ සංඛ්‍යා රටාවේ එහෙම පද ටික ලියාගෙන යනකොට 27 කියලා ඉලක්කමක් තියෙන පදයක් තියෙනවා. 27 කියලා කියන කෙනා ලියවෙන්නේ කී විනියට? යා ඉන්න කීවෙනියට කියලා. හරිම ලස්සනට හදාගත්ත ඇඟිලි. TN සූත්‍රය ලියනවා. TN සමානයි 2IN ඍණ 3 කියලා. මේකේ TN ඉන්නවනේ දෙතන. TN ඉන්න තැනට දාන්න කිලිම උත්තරේ. මේ තියෙන උත්තරේ හැම තිස්සෙම මේ වගේ ප්‍රශ්නයක මේ තියෙන උත්තරේ. මේ උත්තරේ ලැබෙන්නේ එන්න නෝට කීය දැම්මොත්ද කියලා හොයාගන්න. නැත්නම් කෙලිම TN ඉන්න තැනට උත්තරේ දාන 27. රයිට්? සමානයි ඉතුරු කට්ටිය ලියන්න. 2IN ඍණ 3 දැන් මෙතන සරල සමීකරණයක් කොට නැගුණා එන්න විතරක් දන්නේ නැති මේක විසඳලා එන්න ඕන කොහොමද මේ ඍණ තුන සමාන ලකුණේ මේ පැත්තට ගියේ එතකොට මට එන උත්තරේ 27 අඩු කිරීම තුන මේ පැත්තට ආවම පොතේ එකතු කිරීම තුනක් බවට පත් වෙනවා සමානයි 2n එතකොට 27යි 3යි 30ක් වෙනවා 30 සමානයි 2n n හොයන්න දෙක මෙතනින් අයින් කරන්න පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදලා දෙකට දෙක කැපිට යනවා ඕනේ ඉන්න උත්තරයක් එනවා 30 දෙකෙන් බෙදුවා 5 ආරයි එන් කියන්නේ 15යි උත්තරය ඒ කියන්නේ 27 කියලා කියන්නේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ කීවෙනියට ඉන්න පදයේද 15 වෙනියට ඉන්න පදයේද කීවෙනියට ඉන්න පදයේද 15 වෙනියට ඉන්න පදයේ කියලා එකද ඔය තියෙන්නේ TN සූත්‍රේ තවත් භාවිතා කරන අවස්ථාවක් ඒ කියන්නේ TN සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යා රටාවක් දීලා ඒ සංඛ්‍යා රටාව ඇතුළේ ඉන්න පදයක් දීලා එයා කීවෙනි පදයේද කියලා හොයන්න මෙන්න මේ විදිහට TN සූත්‍රය පාවිච්චි කරන්න ඒක ලියන්න साधारण पदी मे साधारण पदी संख्या අනු දෙක යනු කීවෙන පදයේද අනු දෙක යනු කීවෙන පදයේද කියලා අහන්න ඔන්න බලන්න ඉතින් වැඩි ඈ අනු දෙක කියන්නේ කීවෙන පදයේද කියලා නේ අහන්නේ රයිට් මම ලියනවා පුතේ මේ සංඛ්‍යා රටාවේ TN සූත්‍රය නැවතුණා TN සමානයි 3n + 2 පුතේ මේකේ TN ගේ උත්තරේ තමයි දැන් අනු දෙක කියලා කියන්නේ ඔයගේ ගණක හැමදෙස්සෙම ඒ දෙන්නේ උත්තරේ අනු දෙක කියලා උත්තරේ එන්නේ කීවෙනියට
ඉන්න තමයි අපි හොයන්න ඕන. ඒතර මොකද දන්නවද කරන්න ඕන? සීයෙන් ඉන්න දැන්ට බය නැතුව ආදේශ කරන්න මේ කියලා තියෙනවා. හරි. සමානයි 3n ධන 2. ඔන්න දැන් සරල සමීකරණයක් ආවා n-ව දන්නේ නැහැ. මේක විසඳලා ඉන්න ඕන. කොහොමද විසඳන්නේ? සලා මේ එකතු කිරීම දෙක සමාන අපුණ එහා පැත්තට දාන්න. උතල පොදේ 90 දෙක. එකතු කිරීම දෙක මේ පැත්තට ආවම අඩු කිරීම දෙකක් වෙනවා. සමානයි 3n. ඉතල 90 දෙකෙන් දෙකක් ගියාම 90යි. සමානයි 3n. හරි? දැන් n ගියගේ ගන්න 3 මෙතනින් අයින් කරන් දෙපැත්තම 3න් බෙද. 3ට 3 කැපිලා ගියා. ඔන්න n-ට උත්තරය ආවා 90 න් බෙදුවා 30යි කියලා. ආයෙන් කියන්නේ 30යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ මේ සාධාරණ පදයේ තියෙන සංඛ්‍යා රටාවේ 92 කියලා කියන්නේ ජීවින පදයේද පුතේ? 30 වෙනි යට ඉන්න පද. ජීවින පදයේද 30 වෙනි යට ඉන්න පද. ආර. දැන් ඒකත් එක ලියා ගන්න. ඊළඟට අපි ටියුට් එකට යන්නයි තියෙන්නේ. දැන් කලින් පොඩි එක දෙයක් කියලා දෙන්නා මේක වැඩිපුර ගණන් වලට යෙදෙන්නේ නැහැ. පොදු එකේ ලීමක් දෙන්නා මම කියලා දෙන්නා. ආපස්සට යන සංඛ්‍යා රටාවල උදාහරණයක් මම ගත්තොත් 12 10 8 ඔන්නෝම යන සංඛ්‍යා රටාව. මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වෙන්නේ කියනවා. එහෙම වුණොත් කොහමද සර් මේ සාධාරණ පදේ හොයන්නේ කියලා. මෙන්න මෙහෙමයි වැඩේ. මෙච්චරයි හිතන්න ඕන. 12 10 8 ඔයාලට පේනව නේද මේක දෙකෙන් දෙකට අඩු වෙවි යන්නේ කියලා. එහෙනම් ඉස්සල්ලාම පුතේ පොදු අන්තරය ලබා ගන්න. පොදු අන්තරය. කොහමද පොදු අන්තරය ගන්න? එක ළඟ තියෙන පද දෙකක් තෝරගෙන හැමතිස්සෙම පසුපදෙන් පෙර පදේ අඩු කරන්න. අතර මෙතන පසුපදේ 8යි. ඒකින් අඩු කරන්න පෙරපදේ 10ක්. 8න් 10ක් අඩු කරාම උත්තරේ මොන දෙකයිද? ඍණ 2යි. උත්තරේ ඍණ 2. හරිනේ. දෙකෙන් දෙකට අඩු වෙවි නම් යන්නේ සංඛ්‍යා රටාවේ හැදිලා තියෙන ඍණ 2ගේ ගුණාකාරවල. මොන දෙකේ ගුණාකාරද? ඍණ 2ගේ ගුණාකාර. හරිනේ. දෙකෙන් දෙකට අඩු වෙවි යන්නේ. හරි. ඉස්සලා පොදු අන්තරය හොයාගන්න ඔය විදිහට. හරි. අර විදිහට දැන් හදන්න. එහෙනම් මේකේ පළවෙනි පදේ හැදෙන විදිය. පළවෙනි පදේ හැදෙන්න ඕන අනිවාර්යයෙන්ම ඍණ 2ගේ ගුණාකාරවල ඉන්නේ. ඍණ 2 1. දෙන් දෙවරක් එකනේ දැන් ඉස්සලා දෙකේ ගුණාකාර වලින් නම් පළවෙනි පදේ ඇදින අපි ගත්තේ දෙවරක් එක. පහේ ගුණාකාර වලින් පළවෙනි පදේ ඇදින පස්වරක් එක. එහෙමනේ ගන්න. එහෙනම් මේ සංඛ්‍යා රටාව හැදෙති ඍණ දෙකේ ගුණාකාර වලින් නම් පළවෙනි පදේ ඇදින ඍණ දෙවරක් එක. හරිද? ඒ චුට්ටක් මෙතන සදිස් සංඛ්‍යා වල කල්පනා කරලා ගණක් හදන්න තියෙනවා නේද? හරි. දැන් බලන්න අපිට එන ගණ එන්ඩෝර ගණ අතර වෙනසක් තියෙනවද කියලා. පුතේ ඍණ දෙවරක් එක ඍණ දෙකයි. හැබැයි අපිට එවිලා තියෙන්නේ 12. ප්‍රශ්නය එන්නේ ඍණ 2යි එන්න ඕනේ 12. පැහැදිලිද කියන්නේ? එතකොට ඍණ 2කට වඩා ඇවිල්ලා තියෙන 12 කොච්චරක් වැඩිද? පුතේ මෙන්න මෙහෙමයි හිතන්නේ. මෙතන අපිට එන්නේ ඍණ 2යි එන්න ඕනේ 12. එන්නේ මෙතන වැඩි කරාම ඍණ 2යි පළවෙනි පදේ. ඍණ 2ගේ ගුණාකාර වල පළවෙනි පදේ ඍණ 2යි. හැබැයි එන්න ඕනේ කීයද පුතේ? 12 නේද? හරි. හැම තිස්සෙම මතක තියාගන්න මෙතන ඇවිල්ලා තියෙන මොන දෙකද? ඍණ 2නේ. හරි. ඍණ 2 කියන්නේ අඩු කිරීම දෙක. හරිද? එන්න ඕනේ 12ක්. මෙහෙම හිතන්න. කාගෙන් දෙකක් අඩු කරාමද? ඇත්තටම මෙතන තියෙන්නේ ඍණ 2නේ. අඩු කිරීම දෙකනේ. එතකොට මෙතනට එන කෙනෙක් ඉන්නවනේ. එයාගෙන් මේ දෙක අඩු කරාම උත්තරේ 12ක් එනවා. පළවෙනි පදේ හැදෙන්න ඕනේ. මෙතනට එන කෙනාගෙන් හැමතිස්සෙම මොකද වෙන්නේ? දෙකක් අඩු වෙනවා. ඍණ 2ගේ ගුණාකාර වල හැම වෙලාවෙම දෙක ගානේ අඩු වෙනවා. බැරි විලාර හිතන්නකො මෙතන පොදු අන්තරේ ඍණ 5යි කියලා ආව කියලා. එහෙනම් ඒ සංඛ්‍යා රටාව ඇදලා තියෙන ඍණ 5ේ ගුණාකාර වුණා. එහෙනම් ඉස්සරහට එන්නේ ඍණ 5යි කියලා. එතකොට හැමතිස්සෙම මෙතනට එන කෙනාගෙන් 5ක් අඩු වෙලා මෙයාව හැදෙන්න ඕනේ. හරිද? හිතන්නකො මෙතනට ආවම ඍණ 10යි කියලා. එතන ඍණ 10ෙන් ඍණ 10ට ඒක යන්නේ. එහෙනම් මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන ඍණ 10ේ ගුණාකාර වලින්. එතකොට මෙතන ඉස්සරහට ඍණ 10යි කියලා. එතකොට හැමදෙස්සෙම මෙතනට එන කෙනාගේ 10ක් අඩු වෙලා තමයි මේ පළවෙනි පදේ හැදෙන්නේ. මෙතන හිතන්න තියෙන්නේ අපි ගත්තේ මේ සංඛ්‍යා රටාවට අනුව මේක හැදෙන්නේ 2ගේ ගුණාකාරවලින්.
එහෙනම් මේකේ පළවෙනි පදේ ඍණ දෙකේ ගුණාකාර පදේ ඍණ දෙවරක් එක ඍණ දෙකයි. එහෙනම් මේ සංඛාර රටාව හැදිලා තියෙන ඍණ දෙකේ ගුණාකාර වලින් අපිට එන්නේ ඍණ දෙකයි. හැබැයි එන්න ඕනේ 12. හිතන්නේ මෙහෙමයි. කාගෙන් දෙකක් අඩු කරාම 12ක් එනවා. මෙතනට එන කෙනාගෙන් දෙකක් අඩු කරාම මෙතනට එන්න ඕනේ 12. කාගෙන් 12 දෙකක් අඩු කරාම 12. දැන් තේරෙනවා කීයද? 14 එන්නේ. එහෙනම් මෙතනට අගට එන්නේ කීයද? 14. බලන්න 14 විතර දෙවරක් එක ඍණ දෙවරක් එක ඍණ දෙකයි ඍණ දෙකෙන් 14ක් අඩු කරන්නේ අතර මෙහෙම දිපට අඩු කරන එකනේ කරන්නේ අපි 14 දෙකක් අඩු කරාම උත්තරේ කියන 12 ගන්න උත්තරේ 12යි උතේ ඔයාලා එකක් ලියා ගන්නවා නේද ඒ ලියා ගන්න එකම තමයි එතනින් හරියට දිකටම ඉන්නේ ඊට පස්සේ දෙවෙනි පදේ ආය වෙනස් වෙන්නේ ඍණ දෙවරක් දෙක එකතු කිරීම 14 උතර උත්තරේ 10යි මේ එකතු කරන පාට් එක දිකටම ඕකම තමයි ඈ තුන්වෙනි පදේ එන්නේ උඩ ඍණ දෙවරක් 3 එකතු කිරීම 14 උතර උත්තරේ 8යි එනම් මේ සංඛ්‍යා රටාවේ එන්වන පදේ කොහොමද ගන්නෙ? ඍණ දෙකේ ගුණාකාර වලින් හැදෙන ඍණ දෙක හරක් n ධන 14. මෙන්න තියෙනවා මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පද. ඍණ දෙකයි n ධන 14. ඕක මෙහෙමත් ලියනනේ. 14 ඉස්සරහෙන් ලියලා 14 ඍණ දෙකයි n කියලා ලියන. ඔය දෙකම එකමද? ඔය දෙකම එකමද? ඔන්න ඔහම ඒකේ ඉන්නේ. මම තව එකක් දෙන්නම්. තව එකක් කියන්න. බලන් ඉන්නකො. තව එකක්. අපු ඉන්න කියන්නේ තව එකක් බලා ගන්න මෙන්න මෙහෙම මෙන්න මේක ගමු අපි 8 5 2 ත්‍රිපේලියක් ගන්න දැන් මෙන්න අඩු වෙවියයි මේකේ සාධාරණ පද වෙන්නේ ඉස්සලා පොදු අන්තරේ හොයා ගන්න කීයෙන් කීට දෙයක් නෙමෙයි පොදු අන්තරය කොහොමද පොදු අන්තරය ගන්න හැමදෙස්සෙම පසු පදයෙන් පෙර පදයක් අඩු කරන්නේ මේ දෙන්න තෝරගමු පසු පදයේ දෙකයි එකකින් අඩු කරනවා පෙර පදේ පහ. උතේ දෙකෙන් පහක් අඩු කරාම උත්තරේ ඍණ 3යි ඈ. උත්තරේ කීයද ඍණ 3. එහෙනම් මේ සංඛ්‍යා රටාව යන්නේ කී ගුණයක එක්ද? ඍණ 3ේ ගුණාකාර වලින් මේක හැදෙනවා. හොඳයි. එහෙනම් දැන් මම මේකේ පළවෙනි පදේ කොට රඳනවා. කොහොමද ඍණ 3ෙන් 3ට නම් යන්නේ? මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ ඉන්නේ ඍණ 3 වරක් 1. ඍණ 3ේ ගුණාකාර වල පළවෙනි පදේ ඍණ 3 වරක් 1නේ. උතේ ඍණ 3 වරක් 1 ඍණ 3යි. හැබැයි එන්න ඕනේ 8. දැන් අපි හිතන්න ඕනේ කා කොහොමද මෙතන ඉන්න එන කෙනාගෙන් තුනක් අඩු කරාම උත්තරය 8 එන්නලා මෙතනට කීයද එන්නේ කාගෙන් තුනක් අඩු කරාම 8 කාගෙන් තුනක් අඩු කරාම උත්තරේ 11 න් තුනක් අඩු කරාම නේද 8 එන්නේ එහෙනම් මෙතන තියෙන මොන 11ද තන 11 හරි නේද මෙතන 11යි මෙතන අඩු කිරීම තුන 11 න් තුනක් අඩු කරාම උත්තරේ 8යි නේද එකේ ක්‍රියාගත කියලා කිව්ව කොහොම ඒ විදිහට දැන් දෙවෙනි පදේ ඍණ 3 වරක් 2 තන 11 ගාන උත්තරේ 5. ඊළඟට තුන්වෙනි පදේ ඍණ 3 වරක් 3 එකතු කිරීම 11. උත්තරේ 2. ආයෙනම් මේකේ සාධාරණ පදේ ඉන්නන පදේ කොහොමද? ඍණ 3 වරක්ෙන් එකතු කිරීම 11. ඔන්න දින මේ සංඛ්‍යා රටාව සාධාරණ. ඔක ඔහොමත් කියනවා. මෙහෙමත් ලියනනේ. 11 ඉස්සරහ ලියන 11 ඍණ 3යි කියලා මේ දෙකම එකමද? වෙනසක් නැහැ මේ දෙන්නම සමානයි. පැහැදිලිද? ඒරුණානේ රයිට් හොඳයි ඈ මම ඒකත් පැහැදිලි කරා මම මේක විතර දෙන්නේ අවශ්‍ය එක බලන්න පුළුවන් වීඩියෝ එක තියෙනවානේ ඒක බලලා ඔයාලට සමහර දාගන්න මම දැන් දවසේ වැඩි ඉති යනවා ඈ රයිට් ඔන්න කතන්දර ටික මම හිතනවා අහපු කෙනාට පිළිතුර ලැබෙන්නේ නැති කියලා මොකද්ද ඒකට උත්තරේ කියලා රයිට් දැන් පුතේ අපේ රිවිෂන් පේපර් බුක් එකේ අපි අරගමු කෙලින්ම 7 වෙනි පදේ පසුරි 7 වෙනි ප්‍රශ්නය ෆස්ට් පේපර් එක 7 වෙනි පදේ පද ගැන කතා කරගන්න ඒකත් එහෙමයි හරිද පළවෙනියට තියෙන ප්‍රශ්න පත්‍රයේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයේ පුතේ ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකේ 7 වෙනියට තියෙන ප්‍රශ්නේ කියන්නේ මධ්‍යම පළාත් පේපර් එක අන්තිම ප්‍රශ්න මෙන්න මේක සංඛ්‍යා රටා පාඩමින් ඇවිල්ලා තියෙන දැන් මෙන්න මේක තමයි මම දැන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ ප්‍රශ්නේ ඈ මෙන්න මේ ගැටලුව මේ තියෙන්නේ ඔන්න ඔක තමයි ගැටලුව ඈ ඔන්න මම කියවුනවා මෙන්න මෙහෙමයි උත්සව අවස්ථාවක අලංකරණය සඳහා බල්බ යොදාගෙන යොද ඇති ආකාරය රූප සටහනේ දැක්වේ ඇතුළත සිට වෘත්ත මගින් පිළිවෙලින් 7 3 7 11 වශයෙන් රටාවකට බල්බ සවි කර ඇත. එතකොට මේ කියන රටාව මෙන්න මේක.
tuna hata ekolaha tippeliyak meka thamai me ratawa balba tiena ratawa me widira sakas karala tiena ratawa balba antaragatha wenne menne me ratawa thama apita gana hadannawa sankhya ratawa thama me tiena hari da romilakaanka eke ahana prashnaya mema ratawata 94 wala saha 5 wala wurtha mata athi balba ganna piliwalin liyana 3 4 3 7 11 ken 4 en 4 walata neyan enan ilanga pade 11 ta 4 ak ekathu karama 15 ilanga pade 15 ta 4 ak ekathu karama 19 onna tiyenawa 4 wini saha 5 wini 5 ekak hari iya ide romilakaan anka 2 mokak dahanne ඒක සංඛ්‍යා රටාවේ අනුයාත පද අතර වෙනස සොයන්න. අනුයාත පද අතර වෙනස කියන්නේ පොදු අන්තරයනේ. පොදු අන්තරය හොයන්න කියලා. කොහමද පුතේ පොදු අන්තරය ගන්නෙ? එක ළඟ තියෙන පද දෙකක් හොරගෙන පසුපදෙන් පෙරපදේ අඩු කරන්න. මේකෙන් නම් පසුපදේ 11 ඒකින් අඩු කරනවා පෙරපදේ 7ක්. පුතේ 11ෙන් 7ක් අඩු කරාම උත්තරේ 4යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 4යි. ඒක සංඛ්‍යා අනුක්‍රමයේ සාධාරණ පදේශයක්. රෝමිලක් අංක තුනේ කියනවා මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. කියන්නේ TN පදය. මතකයිනේ සාධාරණ පදේ කියන්නේ TN සූත්‍රයට නේද? TN සූත්‍රය හොයන්න කියලා. හරි අපි හොයමු පුතේ. මේ සංඛ්‍යා රටාව කියලා දින 4න් 4ට නේද? ඔන්න ඔතනින් පටන් ගමු. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ කොට නැගෙන විදිහ. 4 ගුණාකාර වලින් කොට නැගින්නේ. කොහොමද 4 ගුණාකාර වල පළවෙනි පදේ? 4 වරක් 1. පුතේ 4 වරක් 1 4යි. හැබැයි මේකේ පළවෙනි පදය 3යි. මොකද වෙන්න ඕනේ අපිට එන්නේ 4 එන්න ඕනේ හැබැයි 3 4 3 කරන්න පුතේ මොකද්ද කරන්න ඕනේ මම එකක් අඩු කරනවා අඩු කරොත් මට උත්තරේ එනවා ලස්සන්ට කීයද කියලා 3යි කියලා රයිට් මේ විදිහට මේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදයක් කියනවා කොහොමද කියන්නේ කියන්න එපා බලන් ඉන්න 4 ගුණාකාර දෙවෙනි පදේ 4 වරක් 2 4 වරක් 2 8යි හැබැයි මෙතන ඉන්නේ දෙවෙනි පදේ 7යි 8 7 කරන්න මොකද්ද කරන්න ඕනේ එකක් අඩු වෙන්න ඕනේ එහෙම වුණොත් උත්තරේ ගන්න 7යි කියන්නේ ඒ වගේ මේ සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදයේ ගොඩනගනවා කොහොමද 4 ගුණාකාර තුන්වෙනි පදේ 4 වරක් 3 4 වරක් 3 12යි හැබැයි මෙතන තියෙන්නේ 11යි 12 11 වෙන්න මොකද කරන්නේ එතනත් එකක් අඩු වෙන්න ඕනේ එතකොට ගන්න 11යි කියන්නේ දැක්ක නේද හැමදේම හැමතැනම එකම සංඛ්‍යාව තමයි අඩු වෙන්නේ එහෙනම් දැන් රටාව පැහැදිලි මොකද රටාව හැම 4 ගුණාකාරයකම එක ගන්න අඩු වෙලා තමයි මෙයාව හැදින්නේ එහෙනම් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ මුලිනවා එන්නන පදය කොහොමද හැම 4 ගුණාකාරයකින්ම 4 ගුණාකාර සාධාරණ පදයේ 4යි එන්නේ හැම 4 ගුණාකාරයකින්ම එක ගානේ අඩු වෙලා තමයි උඩ තියෙන සංඛ්‍යා රටාව ලැබෙන්නේ මෙන්න තියෙනවා හැම 4 ගුණාකාරයකින්ම එක ගානේ අඩු කරලා ලැබෙන සාධාරණ පද මේ තියෙන මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පද කවුද 4යි එන අඩු කිරීම මෙන්න තියෙන්නේ හොඳයි ඊළඟට රොමිලක් අංක 4 මෙන්න බලන්න ඉන්න මෙම රටාවට වෘත්ත 25ක බල්බ යොදා ඇතනම් 25 වන රවුමට අවශ්‍ය බල්බ ගණන සොයන්න. මේකේ රවුම් 25ක් තියෙනවලු. 25 වෙනි රවුමේ තියෙන බල්බ ගණන. මේ කියන්නේ මොකද්ද? 25 වෙනි රවුමේ තියෙන බල්බ ගණන කියන්නේ 25 වෙනි පදේ. මේ සංඛ්‍යා රටාව 25 වෙනි පදේ හොයන්න. රයිට් අපි හොයමු. TL සූත්‍රය ලියන්න. TL සමානයි 4n අඩු කිරීම එක. මෙන්න තියෙනවා මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පද. මේකේ 25 වෙනි පදේ හොයන්නදී n TL දන්න දාන්න 25. එතකොට මට එනවා T 25 සමානයි 4 වරක් n වෙනුවට 25 අඩු කිරීම එක. උතේ 4 වරක් 25 100යි. එයාගෙන් එකක් අඩු කරාම උත්තරය 99යි. ඔන්න තියෙනවා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා රටාවේ 25 වෙනි පදයේ කීයද? 99යි. 25 වෙනි පදයේ 99යි. උදේ රෝමිලක් අංක පහ. ඒක චුට්ටක් විතර වෙනස් වැඩක්. මෙන්න බලන්න වැඩි. බල්බ 80ක් ඇති වෘත්තයක් මෙම රටාවේ නොපිහිටන බව පෙන්වන්න. ඔන්න වැඩි. බල්බ 80ක් තියෙන වෘත්තයක් මේ රටාවේ නැහැයි කියලා පෙන්නන්න. ඒක කොහොමද පෙන්නන්නේ? දැන් මේ බලන්නකො බල්බ 99ක් තියෙන වෘත්තයක් මේ රටාවේ තියෙනවා. ජීවිනියද 25 වෙනියද? බල්බ 11ක් තියෙන වෘත්තයක් මේ රටාවේ තියෙනවා. ජීවිනියද 3 වෙනියද? ඒ 3 වෙනි පදේ තමයි 11. බල්බ 7ක් තියෙන වෘත්තයක් මේ රටාවේ තියෙනවා. ජීවිනියද 2 වෙනියද? හේතුව 2 වෙනි පදේ තමයි 7. බල්බ 3ක් තියෙන වෘත්තයක් මේ රවුමේ තියෙනවා. ඊවිනියට පළවෙනියට. ඒයි පළවෙනි පදේ 3. අපිට කියන්නේ බල්බ 80ක් තියෙන වෘත්තයක් මේ රවුමේ නැහැ කියලා පෙන්නන්න. ඒ කියන්නේ 80 කියලා පදයක් මේ සංඛ්‍යා රටාව ඇතුලේ නැහැ කියලා පෙන්නන්න. මේ 3
හත එකොලහ ඊළඟට පහළව දහනමය විසිකුණ ඔම ලියාගැරෙන සංඛ්‍යා රටාව ඇතුළේ 80 කිරි ලක්කමක් ලියවෙන්නේ නැහැයි කියලා පෙන්නන. ඔන්න අත්දැකීමක් ගන්න ඕක හදලා පෙන්නන විදිහ. පුතේ TN සූත්‍රයෙන් හදන්නේ විශේෂ දෙයක් ඉන්නවා වෙනම ලියන්න මෙන්න බලන්න. TN සූත්‍රය ලියනවා 4n අඩු කිරීමේ. බලන්න මම කරන විදිහ. ලියුවා TN. ලියලා මේකේ TN ඉන්න තැනට දාන ඔය කියන උත්තරේ කියද 80 දාන. සමානයි 4n අඩු කිරීමේ. දැන් අර මම ඉස්සලා කියලා දුන්න උදාහරණය වගේ n ඇතුළත් සරල සමීකරණයක් නේද මට ආවේ. හරි. දැන් මේකේ හරි හමං උත්තරයක් 80 තියෙනවා නම් මේ සංඛ්‍යා රටාව ඇතුළේ 80 කිරි ලක්කමක් තියෙනවා නම් මේක විසඳුවහම n-ට ලස්සන උත්තරයක් එන්නේ නැහැ. එහෙම n-ට උත්තරයක් එනවා නම් අපිට කියන්න බෑනේ 80 නැහැයි කියලා. ඒ ගන්න දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් මේක බලන්නකෝ. දැන් මේකේ tn වෙනුවට මම tn වෙනුවට මම 99 දාලා tn tnට 99 දාලා සුළු කරලා n-ට උත්තරයක් ගත්තොත් මට n වෙනුවට ලැබෙන උත්තරය කීයද? 25. ඒකට හේතුව ඇයි? 99 කියන්නේ මේ සංඛ්‍යා රටාව කිවිණි පදේ 25 වෙනි පදේ. ඒක මට ලස්සනට n වෙනුවට 25 කියලා ලැබෙන්නේ මේ සංඛ්‍යා රටාවේ 99 කියලා පදයක් හිටිය නිසානේ. මට දැන් මේක නැහැයි කියලා කියන්න බෑනේ. හත්තිලෝ මේ තියෙන්නේ 25 වෙනි පදේ 99 කියලා අපි දන්නවනේ. ඒකද මට 99 කියලා පදයක් මේක නැහැයි කියලා කියන්න බෑ. ඔය වගේ මම TN තියෙන දැන්ට 80යි කියලා දාලා n වෙනුවට උත්තරයක් අරගෙන පෙන්නන්නම්කො වෙන වෙලෙ. ඔන්න බලන්න. දැන් මේක විසඳුම n කියාගේ ගන්න මේ රිනේ එකට කරන 80 අඩු කිරීම එක මෙහෙට ආව. එකතු කිරීම එකක් වෙනවා. සමානයි 4i. පොතේ 80යි 1යි 81යි. සමානයි 4i. දැන් n කියාගේ ගන්න 4i කරා. මේ පැත්ත 4ෙන් බෙදෙනවා. එහා පැත්ත 4ෙන් බෙදෙනවා. 4ට 4ක් කැපෙනවා. ඔන්න n කියාගේ එනවා. 84ෙන් බෙදුවාම 20.25. බලපියකු කැත. 20.25. n වෙනුවට. n වල කැතම කැත උත්තරයක් එන්නේ. 20.25. n කියන්නේ මොකද්ද? පදයක්. පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය තියෙනවා මිසක් පුතේ කවදාවත් n වෙනුවට පදයක් දශමගයක් කියලා පළවෙනිය පන්තියේ දෙවෙනිය පන්තියේ තුන්වෙනිය මම පස්වෙනිය මම 60වෙනිය මම 40වෙනිය කියනවා මිසක් කවුරු හරි ළමෙක් කියලා අහලා තියෙනවද? මම පන්තියේ 20.25 වෙනිය. ආච්චි ගෙවෙනිය නේ මේක. 20.25 වෙනියක් ඉන්නවද? එහෙම නෑ නේද? විනිය ගත්තොත් පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය ආදී විදිහට පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණයි ලැබෙන්නේ. විනියෙකුට දශම අගයන් වෙන්න පුළුවන්ද? විනියෙකුට ඍණ අගයන් වෙන්න පුළුවන්ද? මම පන්තියේ ඍණ පළවෙනිය. අම්මට දෙන්න මරු ඍණ පළවෙනිය. ඌ පළවෙනිය කිනු පළවෙනිය. එහෙමම වෙනවද? නෑ බුදු. එහෙනම් මේ n වෙනුවට එන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි. මොනම හේතු නිසාවත් n වෙනුවට ඍණ අගයන්වත් n වෙනුවට දශම අගයන්වත් ලැබෙන්න බෑ. එහෙනම් සර් මේ ලැබුණේ එහෙනම් මේ ලැබුණේ මෙහෙම දශමගයක් ආවේ අපි වැරදි ඉලක්කමක් මෙතනට දාපු නිසා. ඒ කියන්නේ TN වෙනුවට n TN සඳහා ලැබෙන්න බැරි උත්තරයක් මෙතනට දාපු නිසා තමයි මෙහෙම n වෙනුවටත් ලැබෙන්න බැරි උත්තරයක් ආවේ. පැහැදිලිද? මෙතනට ලැබෙන්න පු TN වෙනුවට TN ගේ තියෙන අගයක් මෙතනට දැම්මම ලස්සන්ට n වෙනුවට පිළිවෙලට ලස්සන්ට ගානක් එනවා. දැන් මෙතනට අපට n සඳහා ලැබෙන්න බැරි පිළිතුරක් ලැබිලා තියෙනවා. මම TN TN දන්ට නුසුදුසු අගයක් ආදේශ කරපු. ඒත් ඒකෙන් කියවෙන්නේ n වෙනුවට දශම අගයක් ආවේ කවුරු වින්දද? මේ 80 වින්දා. මම මෙතනට 80 දාපු වින්දා තමයි n වෙනුවට දශම අගයක් ආවේ. එන්න බැරි අගයක් ආවා. එහෙනම් පුතේ n වෙනුවට අපිට මේ අගය පිළිගන්න බෑ. n ට මේ අගය ලැබෙනවා කියලා පිළිගන්න බෑ. ඇයි? අපි දන්නවා n වෙනුවට ලැබෙන හැමදෙස්සම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණයි. එහෙනම් මේ අගය මට n වෙනුවට අගයක් විදිහට පිළිගන්න බෑ. මෙයා පිළිගන්න බැයි නම් මෙයාව ලැබෙන්න හේතු වෙච්ච 80 කියලා පදයක් මේ සංඛ්‍යා රටාව ඇතුළේ ඉන්නවා කියලා පිළිගන්න බැහැ. එහෙනම් මම ලියන ඔය තර්කය බලාගෙන ඉන්න n සඳහා දශම අගයක් ලැබිය නොහැක. හරිද? එම නිසා 80 යනුවෙන් පදයක් මෙම සංඛ්‍යා රටාවේ නැත. ඔන්න අමුපින්ගණි කිව්වා n සඳහා දශමාගයක් ලැබිය නොහැක. එම නිසා n'ට දශමාගයක් ලැබෙන්න හේතු වෙච්ච 80 කියලා පදයක් මේ සංඛ්‍යා රටාවේ කොහෙත්ම තියෙන්න බැහැ.
තිරුණානි. ඔන්න ඔහොමයි පුතේ. අපි මේ හදට පළවෙනි ගාන අපේ ඇතුලේ තියෙන මේ පුතේ පුතේ තියෙන මම හිතන්නේ මොකද පේපර් එක සබරගම් පළාත් නේද? මතකද සබරගම්? ඔනේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයට ආපු සංඛ්‍යා රටා ගාන මෙන්න මේ විදිහට පුතේ. දැන් සටහන් කරගන්න. ඔයාලා වෙනම රිවිෂන් එකට වෙනම පොතක් තියා ගන්නවා නම් ඒ පොතේ ලියා ගන්න. එහෙම නැත්නම් ඔයාලා ලියන පොතේම කොටසක් වෙන් කරගෙන මේක ලියා ගන්නවා නම් ඒ විදිහට ලියන්න. සුදුසු විදිහකට ලියන්න. පටන් ගන්න. හොඳයි. බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. පොතේ මෙන්න මෙහෙමයි කියන්නේ හොඳින් බලාගෙන ඉන්න හොඳින් අහුම් ගන්න වෙන සංඛ්‍යා රටාවක් කියලා කියනවා. ඒක දෙවෙනි ප්‍රශ්නේ හිඳ මම දෙක කියලා දානවා. 5 8 11 14 තිප්පේලිය සංඛ්‍යා රටාවක් දීලා. හොඳයි. ඒකේ පොදු අන්තරය කියන්නලු රෝමිලක් අංක 1 පොදු අන්තරය අපි දන්නවා පුතේ. පොදු අන්තරය ගන්නේ කොහමද? පොදු අන්තරය සංඛ්‍යා රටාවක පොදු අන්තරය ගන්නේ එකලඟ තියෙන පද දෙකක් කෝරගෙන පසුපදයෙන් පෙරපදේ අඩු කරනවා. මේ දෙන ගමු අපි. අවුරේ ගමන්නේ එකලඟ තියෙන. පසුපදේ 14 න් අඩු කරනවා පෙරපදේ 11. කාටද පුළුවන් මේ දෙන ගන්න? කාටද පුළුවන් මේ දෙන ගන්න? ඔකත් එන්නේ එකම දේ. උත්තරේ 3යි. පොදු අන්තරය නෝ කීයද? 3යි කියලා. සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 3යි. ලකංග දෙක සංඛ්‍යා රටාවේ n වන පදය හොයන්න කියලා. හරි පුතේ. ඔන්න බලන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. දැන් අපි දන්නවා මේක සංඛ්‍යා රටාවේ 3 3 ට. එහෙනම් මම මේක සංඛ්‍යා රටාවේ පළමු පදය හැදෙන විදිහ කොහොමද පළවෙනි පදය හැදෙන්නේ? 3 වරක් 1 තුනට යනනේ. 3 වරක් 1 එන්නේ 3යි. හැබැයි අපේ පළවෙනි පදේ ඇවිල්ලා තියෙන්නේ 5. 3 කොහොමද 5 කරන්නේ? 3 5 කුස්සිය දීන්නේ. 3 5 කරන්නේ කොහොමද? හරි. මෙතනට අපිට එන්නේ 3 වරක් එක පුතයි. හැබැයි පළවෙනි පදේ 5යි පුතේ. ඔයාලා දන්නවා 3 5 වෙන තව දෙකක් වදි නේද? නම් මත දෙක මම මෙතනට එකතු කරනවා. එතකොට මට උත්තරේ එනවා පුතේ 5යි කියලා. උත්තරේ එනවා 5යි. මේ විදිහටම මම මේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදයක් දිනවා. කොහොමද පුතේ 3 ගුණාකාර වල දෙවෙනි පදේ මට එන්නේ 3 වරක් 2. පුතේ 3 වරක් 2 6යි. මෙතනට ඇවිල්ලා තියෙන්නේ 8යි. 6 8 කරන්න මොකද්ද කරන්න ඕනේ? දෙකක් එකතු කරනවා. එතකොට උත්තරේ එනවා 8යි කියලා. ඔය විදිහට මේ සංඛ්‍යා රටාවේ 3 වෙනි පදයක් ලියනවා. පුතේ 3 ගුණාකාර 3 වෙනි පදයේ 3 වරක් 3 9යි. හැබැයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ 11යි. අනේ 9 11 වෙන දෙකක් එකතු වෙන්න ඕන. එතකොට ගාන්න 11 එනවා. දැන් ඔයාලට පැහැදිලි මොකද්ද මෙතන එන රටාව කියලා. හැම 3 ගුණාකාරයකටම දෙක බැගින් එකතු වෙලා මේ රටාව හදලා තියෙනවා. එහෙනම් මට මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ නොහොත් එන්නන පදය හොයා ගන්න පුළුවන්. හැම 3 ගුණාකාරයකටම දෙක ගාන එකතු වෙලානේ. හැම 3 ගුණාකාරයකටම සාධාරණ පදයක් තියෙනවා. ඊයෙන් එයාට දෙකක් එකතු කරා. ඔන්න තියෙනවා. දැන් මේ තියෙන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ බවට පත් වෙන. කවුද? 3යි ඉඳන 2යි. ඊළඟට රොමෙලකංග 3. ලස්සන ප්‍රශ්නයක් අහන්න. 6 වන පදයේ බලමු පදයේ මේ 4 ගුණයක් බව පෙන්වන්න. මේ සංඛ්‍යා රටාවේ 6 වෙනි පදේ පළවෙනියට ඉන්නවා පදේ වගේ 4 ගුණයක් කියලා පෙන්වන්න. පළවෙනි පදේ 6 වෙනියට ඉන්න පදේ පළවෙනි පදේ වගේ 4 ගුණයක්. විතර අපිට ඒක පෙන්වන්න නම් අපි තාම 6 වෙනි පදයක් දැකලවත් නැහෙනි. අපි හොයා ගන්න ඕනේ. මේකේ 6 වෙනි පදේ හොයා ගන්න. හොයන්න පුළුවන් දැන් අපි ගාව බඩු ඉන්නවනේ. සාධාරණ පදේ තියෙනවනේ. වැඩේ කොට දා ගන්න පුළුවන්. එහෙනම් සාධාරණ පදේ කියන්න. p සමානයි 3 n දරන 6 වෙනි පදේ හොයන්නේ n වෙනුවට දාන්න 6යි. එතකොට මට එනවා පුතේ p 6 සමානයි 3 ගුණ කිරීම n වෙනුවට 6 දන 2. එතකොට මට එනවා 3 වරක් 6 18යි. එයාට දෙකක් එකතු කරාම උත්තරේ 20යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පුතේ 6 වෙනි පදේ කීයද? 20යි.
අපිට කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 6 වෙනි පදයේ පළවෙනි පදයේ වගේ 4 ගුණයක් කියලා පෙන්වන්න නේද? එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පුතේ පළවෙනි පදයේ කීයද? 5යි. මේදී සංඛ්‍යා රටාවේ පළවෙනි පදයේ 5යි. එතකොට කොහොමද අපි 6 වෙනි පදයේ පළවෙනි පදයේ වගේ 5 ගුණයක් කියලා පෙන්වන්නේ? මම මේ සංඛ්‍යා රටාව 6 වෙනි පදයේ බෙදනවා පළවෙනි පදයේ. ඒ කියන්නේ 6 වෙනි පදයේ 20 බෙදනවා පළවෙනි පදයේ 5යි. 20 5ෙන් බෙදුවම ඔයාලා දන්නවා 4යි කියලා. එහෙනම් පැහැදිලි 4 ගුණයක් දැක්කද බෙදුවාම උත්තරේ එනවා 4යි කියලා. එහෙනම් පැහැදිලි 6 වෙනි පදයේ පළවෙනි පදයේ වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. තේරුණා නේද? right. ඔන්න තියෙනවා පුතේ පේපර් එකේ තියෙන සංඛ්‍යා රටාව ආපු ගාන. ලස්සනට නේද? පටන්. සංඛ්‍යා රටාව මෙන්න මේකයි. tn සමානයි 4n ඍණ 3. මේක තමයි සංඛ්‍යා රටාව. මට පෙන්නන කියනවා මේ සංඛ්‍යා රටාවේ 91 91 යනුවෙන් පදයක් නැහැයි කියලා පෙන්නනවා. අර ඉස්සලකනේ 80 කියලා අරගෙන අපි එන්ට දශමගයක් අරගෙන කිව්වේ මෙහෙම එකක් මේකේ නැහැ කියලා. ආ ඒ වගේ. මෙන්න මේ සංඛ්‍යා රටාවේ 91 යනුවෙන් පදයක් නොමැති බව පෙන්වනවා. පදයක් තියෙනවා කියලා පෙන්නන්නේ මෙහෙම පදයක් නැහැයි කියලා පෙන්නනවා. කොහොමද කරන්නේ? tn සූත්‍රය කියනවා tn සමානයි 4n ඍණ 3. මේකේ tn ඉන්න තැනට උත්තරය දානවා 91 සමානයි 4n ඍණ 3. දැන් මොකද ගන්න කරන්නේ? මේක විසඳලා එන්න උත්තරයක් ගමු. ආදේශකල එන්න උත්තරය අරගමු. අරගත්තට පස්සේ තමයි මේක නැහැ ඉන්නවද නැද්ද කියලා පෙන්වන්න පුළුවන් ඈ. මේක මේකද? ඉන්නේ ඍණ 3 අඩු කිරීම 3 මෙහෙට ආවම එකතු කිරීම 3ක් වෙනවා. සමානයි 4යි. පොදේ 91යි 3යි 94යි සමානයි 4n. ඔන්න n ගන්න දෙපැත්තම 4n බෙදලා 4ට 4 කැපෙනවා. දැන් එනවා n සමානයි 94 4 දෙකයි 9ට 4 ඒවා දෙකයි එකක් ඉතුරුයි 14ට 4 ගොඩවල් 3යි දෙකක් ඉතුරුයි දශම 3යි 20ට 4 ගොඩවල් 5යි. ඔන්න උත්තරයක් ආව n වෙනුවට 23.5යි. ඕ බලන්න එන්න පුළුවන් ද එහෙම එක? n වෙනුවට මං කිව්වා නේද n කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් ගන්නා කෙනෙක්. එයාට ඍණාගයන් ගන්න බෑ. එයාට දශමගයන් ගන්න බෑ. n කියන්නේ වෙණියෙක්. එන පුතේ n වෙනුවට පිළිගත හැකි උත්තරයක්ද මේ ආවේ? නැත. මේක පිළිගත නොහැක. එහෙනම් මේ උත්තරේ පිළිගන්න හේතුනේ කවුද? මෙන්න මේ 91. එහෙනම් මෙයාව පිළිගන්න බෑ නේද? මෙයා පිළිගන්න පුළුවන්ද? බෑ. ඔන්න ඕක තමයි තර්කය. කියනවා n සඳහා දශම අනිවාර්යයෙන් මේක ලියන්න ඕනේ. අගයක් ලැබිය නොහැක. ලැබිය නොහැක. රයිට්. එම නිසා මේ එම නිසා කියන එකේ සංකේතය පිටුරුනේ. එහෙනම් පිටුරක් තියෙන්නේ එම නිසා කියලා කියන්නේ. එම නිසා 91 යනුවෙන් පදයක් මෙම සංඛ්‍යා රටාවේ නැත. 91 යනුවෙන් පදයක් මෙම සංඛ්‍යා රටාවේ නැත කියලා. තේරුණාද? ලියා ගන්න. ලියා ගන්න. පුතේ ඔගේ පොතේ තියෙන ගානක් නෙමෙයි මම දැන් නිකන් හිතලා දුන්න ගාන. අද දවසේ
තොරගත්ත පාඩම තමයි සංඛ්‍යා රටාව. රයිට්? ඒතර මම අද සරසම් කරගෙන හිටිය වැඩ කොටස තමයි සංඛ්‍යා රටාව පාඩම යම් තාක් දුරකට හෝ ඔයාලට අමතක වෙලා තියෙනවා නම් යම් කිසි දෙයක් ඒකෙන් උලුප් කරලා එළියට අරගෙන ඒ දේ මතක් කරලා තියෙනවා. මං හිතනවා මං සාර්ථකයි. මම හිතනවා මේ ක්‍රමය සාර්ථකයි. ඔක්කොම ටික එක කොටේ අරගෙන සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයට වඩා ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න ටික වෙන් වෙන් වශයෙන් අරගෙන ඒකට දවසක් වෙන් කරගෙන ඒ පාඩමෙන් ගණන් ටික හදලා පාඩම මතක් කරන එක මම හිතනවා වඩා සාර්ථකයි. මම ඒක කිව්වේ මේක ලංකාවේ අංකයේ හොඳම රිවිෂන් එක. ඉතින් මම මේ විදිහේ සියලුම පාඩම් වලට දැන් මේ ප්‍රශ්න පත්‍ර පොත ගත්තාම මේකේ තියෙනවා පුතේ රිවිෂන් බුක් එකේ පුතා නිර්මාණ තියෙනවා. එතරින් ගියාම ජ්‍යාමිතිය තියෙනවා, සමීකරණ තියෙනවා, ප්‍රස්ථාර තියෙනවා, ප්‍රතිශත තියෙනවා. එතරින් ගියා වෘත්තයක පරිමිතිය පරිධිය තියෙනවා, ප්‍රතිලෝම සමානුපාත විවිධ පාඩම් වලින්. කලවමේ ඔක්කොම ටික ගත්තාම අපේ උරුට අයිඩියා එකක් යන්නේ නැහැ. ඒකින්ද මම වෙන් වෙන් වශයෙන් මේ පාඩම් වලට දින දාලා ඒ පාඩමේ තියරේ ටිකත් එක්ක මතක් කරගෙන ගණන් ටික හදන්න වෙන් කරගෙන. මම හිතනවා මේක සාර්ථකයි. ඔයාලගේ හිතර තප්පු කරලා බලන්න අද දවසේ පටන් ගන්නකොට වඩා මේ සංඛ්‍යා රටා පාඩමේ දැන් හොඳ දැනගෙන මට පොඩි කමෙන්ට් එකකුත් දාන්න. පන්තිය වුණාට පස්සේ WhatsApp group එකකට දාන්න මේ කරන වැඩේ හොඳද නරකද? හරි ඉස්සරහට කරන දින පාඩම් වලටත් මම මේ විදිහට වැඩේ කතා කරගෙන යනවා. වැඩේ සාර්ථකද? මට ඒක අවංකෙන් ඔයාල කමෙන්ට් එක දාන්න WhatsApp group එකේ විතර මට බලලා ඉස්සරහට වැඩේ ටික හදාගන්න. රයිට්? එහෙනම් පුතේ මම අදට මෙතනින් අවසන් කරනවා. මතක තියාගන්න. මම නැති දින ගිනාවෙන්න නෙමෙයි ඈ. හරි? මතක තියාගන්න. අපි දැන් සෙනසුරාද විතරක් නෙමෙයි සිකුරාද දවසේ හම්බ වෙමු. ඒක තමයි එන සිකුරාදා නැවත අපේ ගරම් පන්තියේ තියෙන සතියේ දවස් දෙක දෙක දැන් රිවිෂන් එක යනවා. මේ පොත ගත්තේ නැති අය ඉක්මනින් ගිහිල්ලා පොත ඉවර වෙන කලින් පොත් ටික අරගන්න. මොකද මේ පොතත් එක්ක තමයි රිවිෂන් එක ගොඩනගලා තියෙන්නේ. මේකේ තියෙන සියලුම විෂය කාරණා ටික වෙන් වෙන් වශයෙන් විෂයානුබද්ධව කඩලා දවස් පතා සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. බලන්න මේ එන සිකුරාදර මොකද්ද තියෙන පාඩම කියලා සූදානම් වෙන්නේ. ඒකට පෙළ පොත අරගන්න, ඔයාලගේ පැත්තනොත් දෙන්න ඕනේ යුතුකම ඉෂ්ට කරන්න. පෙළ පොත අරගන්න, මම කරපු ටික ඇති පෙළ පොතේ ලියාගෙන, අච්චුපු ලියන පොතේ ලියාගෙන, ඒ ලියන පොත පෙළ පොත ළඟ තරගන්න. ඒ පාඩම නැවත පොඩ්ඩක් බලාගෙන තියාගන්න. ඒකට ඔයාලටත් ඒසි සර් මොකද්ද මේ කියලා දෙන්න යන පාඩම කියන එක නැවත මතක් කරගන්න. ඒකින්ද පුතේ මේ යන වෙහෙස කර මාසේ මම අතිශය වෙහෙසරපත් වෙන මාසයක්. මොකද දිනපත එක දවසක්වත් නැණි වාරි. එක දවසක්වත් අඩුම දාන පොයේ දවසවත් විවේකයක් නැහැ. එදත් වැඩ. ඒකින්ද පුතේ ඔයාලා වෙනුවෙන් මේ කරන වැඩේට ඔයාලත් පැත්තෙමුත් මහන්සි වෙලා කැප වෙලා වැඩ දෙක කරගන්න. දන්න යාළුව හැමෝටම මේ පණිවිඩය දෙන්න. එයාලට මේකට එකතු වෙන්න. එහෙනම් පුතේ අදට මම මෙතනින් ගරම් පන්ති අවසන් කරනවා. මේන සිකුරාදා හරියටම හවස 4:00 මාරට අපි නැවත අපේ මේ රිවිෂන් පන්තියත් එක්ක මුණගැහෙනවා. එහෙනම් පුතේ හැමෝටම අයිබෝවන් උසාවි.